කොහොමද වෙන නම අතු ගන්න? කොහොමද? නෑ නෑ අතු ගන්න. අපි මුලින්ම පටන් ගමු ඔබතුමාගේ කුඩා කාලේ. ඔව් ඒක බොහොම හොඳයි. බොහොම හොඳයි. අවුරුදු 5 මට මගේ අම්මයි තාත්තයි දෙන්න නැති වුණා. මාව හදාගත්තේ මගේ මාමයි නැන්දයි. අපේ මාමන්ඩි අච්චුකන්තෝ රෝග අකුරු අමුණන්නේ. උන්නේ ඉතින් දරුවෙකුටම වගේ මට මහන්සියලා උගන්වනවා. හුඟක් මහන්සියලා ඉගන්වනවා. එයා තමයි මගේ මුල්ම ගුරුවරයා. එතුමාගේ නම සඳහන් කරමුද සර්? එතුමාට ගෞරවයක් හැටියට ඒ නම සඳහන් කළාට කමක් නැහැ. එතුමාගේ නම විමලදාස බණ්ඩාරගෙදර. දේවේන්ද්‍ර, උඹ කොහොම හරි කොළඹට යන්න ඕනි. අපේ අක්කයි මස්සිනයි වෙනුවෙන් මම පුළුවන් හැටියට උඹේ කරදඬු උස්මහත් කළා. දැන් ඉතින් උඹ පාර හොයාගනි. ඉතින් ඒ පාර හොයාගෙන ආපු ගමන තමයි. මිස්ටර් රාමසුන්දර බොහොම දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ වගේම හොඳ ගුරුවරයෙක්. ඔබතුමාට හැම ක්ෂේත්‍රයක් ගැනම විශේෂ දැනුමක් තියෙනවා. නාට්‍ය, සාහිත්‍ය, සිනමාව, අධ්‍යාපනය ආදී වශයෙන්. කියන්නකෝ ඒකට හේතුනේ මොකද්ද කියලා. කියවීම තමාලමු කියවීම. දන්නවද? මම ඉස්සෙල්ලම කියවේ අපේ මාමා අකුරු අමුණන්න ගෙනාපු අහුමුහුල් දැන්වීමවල කවි. ඒව කියවලා තමයි මං සාහිත්‍ය ඉගෙන ගත්තේ ඉස්සෙල්ලම. ඒ කාලේ අපි එක දිගට වේල් 2-3 නොකාපු දවස් තිබුණා. ඔන්න ඉතින් වෙසක් කාලයට නම් අපි කනෝ බඩ පිරෙන් දන්සල්ලදී. ලමෝ මං ඒ ආපු ගමන ගැන හිතනකොට මට මං ගැන ආඩම්බරයි. අනගි නාමසුන්දර ඔබතුමාගේ දුව කාන්තා ක්‍රියාකාරණියක්. ඇය ගැන කිව්වොත් අනගිට ඉතින් කොහොමත් ඒ කාලේ ඉඳන්ම රැඩිකල් අදහස් තිබුණා. හැමදේම ප්‍රශ්න කරන ගතියකුත් තිබුණා. එයා බොහොම ස්වාධීන දරුවෙක්. මේ රටේ ප්‍රධාන තැන්වල ඉන්න ඔබතුමාගේ ශිෂ්‍යයෝ. ඔබතුමාගේ නිවසට කියන්නේ බුද්ධ මිතුන් රැස් වෙන මධ්‍යස්ථානය කියලා.
හුඟ දෙනෙක් යනවා එනවා නම් තමයි එය බුද්ධිමත්. හුඟ දෙනෙක් නෙවෙයි හැමෝම වගේ මට වැඩිය බුද්ධිමත්. කොහොමද හොඳින් ඉන්නවා මාත්‍ය? කෝ දර ගල්ලාද ටිකකට එළියට ගිය උන්නහ මගේ පොත්තල ගණන් බැලුවද දන්න ඇනේ? ගණන් බැලුව මගේ හිතේ මේ බලමු මගේ පොත් තියෙනවද කිය. පොත් ඔක්කොම විකිණලා මගේ හිතේ. ඔය මාත්‍යා මේ ඇහැට මැහැට වෙලක් පොත් කීපයක් තිබ්බා. ඒක නෙවෙයි රංජන්, මේ දවස්වල කාගේ පොත්ද වැඩි වාසියට යන්නේ? මේ දවස්වල මාත්‍යා ඔය මේ බලදේවගේ, එතකොට ප්‍රියසාත්ගේ, චංචලදේවගේ තමයි ඉතින්. මාත්‍යාට කියන්න බලදේව මාත්‍යා පොත් එකපාර 25000ක් ගහන. මොන බොරුද රංජන්, ගජබින්න. බලදේව මාත්‍යා පොත් කීයක් ගැහුවත් බස හඩුයි, මදේ පුහුයි, කහට නෑ, කියවන්නෙත් නෑ. කියවන්න දතුනාට මං හිතන්නේ පොත් ගහන. අම්බ දම නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනස පාලබනින් අමදමනාරං කෙසෙල් දෙල් පනාකකාමේ වනසපා ලබනින් ගංගාවේ ඔලු ඇත්තේ ඒවායේ කැම නැති ඇත්තේ පුෂ්ප ඉත්තේ ඒවා පිටි ගංගාවේ ඔලු නැති ඒවායේ කැම නැති ඇත්තේ පුෂ්ප ඉත්තේ ඒවා පිටි අමදමනාරං කෙසෙල් දෙල් පනාකකාමේ වනසපා ලබනින් අඹදඹනාරං කෙසෙල් දෙල් පනාකකාමේ වනසපා ලබනින්. පලිඟුරු නම් ගායිකාවක් එන්න පුළුවන් අනේ ගියක්. පලිඟු ගායිකාවක් වෙයි මේගෙන කරදර වෙන්න ඕනේ. දැන් දේවින්ද අයියා වහම අපිට අක්කෝ හම්බ වෙන්න එපයි මන් දාන්න ඒ. දේවින්ද වහම මං උඹලා එළවනවා. අපි නයියි. පලඟු තේ ටිකක් බොමු. මේ මීට පස්සේ දේවින්ද අයියා දේවින්දය ගන්න එපා. ආචාර්ය දේවින්ද. ආචාර්ය දේවින්ද. විහිළුකර ගන්න එපා. දේවින්ද හුඟක් මහන්සි වෙලා ඉගෙන ගත්තේ. මහන්සි වෙලා ඉගෙන ගත්ත කෙනෙකුට අපි නිසි ගෞරවය දෙන්න ඕනේ. අපි දේවින්ද අයට නිසි ගෞරවය දෙනවා වගේම අනගියක් අගේ දැනුම් බුද්ධිය වෙනුවෙන් නිසි ගෞරවය දෙනවා කේ. මා වන්දන්න හදන්න එපා. දැන් නම් මට ගෞරවය නෙමෙයි ඕනේ. ප්ලේන්ටි එකක් පලිඟු. හරි හරි අනේ එක දැන් සින්දුවක් කියන්නකෝ. අනේ මේ උඹලම කියාගන්න. ඇන්නෑවේ මේ මලකෝලම් පාර යන්නට බෑ මුන්න සමග පාර යන්නට බෑ මුන්න සමග. ඇයි පලිඟු? මුකුත් නෑ. තරහ වෙලා වගේ. අනේ මම මොකට තරහ වෙන්නේ බබා? මොකද අනේ එහෙනම් ඔය පුප්පගෙන ඉන්නේ මට හිස රදේ වගේ. ඒ මොකද? මන් දන්නේ. අනේ මන්ද පලිඟුට මොකක් වෙලාද කියලා. කොහේ හිටියත් ඉතින් පලිඟු කියන්නේ වැඩකාරයම තමයි.
මං වාට එහෙමද පළඟු සලකන්නේ? කවුද? මම මේ ජයසීල. ඒ කවුද? මහත්තයා, මම එහා ගෙදර වැඩ කරන්නේ. ඉතින් මොකටද ආ? පොඩි කාරණාවක් දැනගන්න කියලා මහත්තයා ආවේ. මොකක්ද? ඔව්, අර මෙහෙ හිටපු නංගි. මොන නංගිද? පලිඟු නංගි. ඉතින් මහත්තයා, ඒ නංගි ආපහු මෙහෙ එන්නෙම නැද්ද? මොකටද තමසේ ළමයා හොයන්? මොකටද තමසේ ළමයා හොයන්නේ? තෑ මහත්තයා, මොකටවත් නෙවෙයි මහත්තයා. එන්න මහත්තයා. බබා දෙන සාම්පලේ ඔක ඔක්කොගේ නේද? නරකයි කියන්නත් බෑ. ගින්දරක් නම් ඇවිලයි කියලා හිතෙන. දන්න කාලේ ඉඳන් එහෙම තමයි. පළවෙනි ගම්පලාත කොහෙද? දන්නේ නැහැ. දන්නේ? මට ගමක් කියලා එකක් නැහැ මහත්තයා. අනගි බබා කියන જાති හිමික මුකුත් නැහැ. මට මං කියලා කෙනෙක් නැහැ. මට තේරුන්නේ. අම්මෙක් අපෙක් නැහැ. බලන්න කෙනෙක් නැහැ. අම්ම තාත්තා? දන්නේ නැහැ. මට පළඟුත් එක ටික කතා කරන්න ඕන. පළඟු? වතුර කැබුණා වනේ කියක්කේ. ලොකු පිපාසකින් වගේ. පරිස්සමෙන් පළඟු.
අදවසට පන්සල් යමු. එමකොට පන්සල් යන්නේ සූදුවටයි. පන්සල් නේ මට මේ එළුවට යන්න පාර හොයාගන්න වෙලා තියෙනවා. මාරිෂ්ලව දාලා මේ ළමයාව පන්සලට එක්කන් යන්න ඕනේ. ළමෙක් වුණාම ආගමක් දහමක් දැනගන්න ඕනේ. එන්නම් මම මේ කල්පනා කරන්නේ මොන හේකට මේ කසාදේ සිද්ධ වුණාද කියලා. කාක්කෙක් වුණොත් පුතේ